මෙහිදී ජනාධිපතිවරයා දරුවන් සමග සුහද කතාබහ නිරත වී අදහස් හුවමාරු කරගත්තා. මං කැමති බුද්ධිගලණය ගැන ටිකක් කතා කරන්න. වෙලාවකට මට හිතෙනවා මං විතරක් ලංකාව ඉතුරුයිද කියලා මගේ යාළුවොත් එක්ක කතා කරාම. එයි. හා. මගේ යාළුවා අහනහනයි කට්ටිය කියන්නේ එක්ක කැම්පස් යනවා ඊට පස්සේ රට යනවා. අද අයිලන්ඩ් රැන්කර්ස්ලත් එක්ක ටිකක් කතා කරා. ගොඩක් කට්ටිය රට යන්න හිතාගෙන ඉන්නේ. ඒ වුණාට මං දකින්නවා කැම්පස් වල උද්ඝෝෂණ හැම කරද්දිත් මහ පොළ වැඩි කරන්න ඔක්කොම කියලා එයාල ඉල්ලනවා. හැබැයි යහුවම ඒ තියට තමයි යන්නේ ඔක්කොම නිදහස් අධ්‍යාපනය අරගෙන. ප්‍රශ්නයක් අපි ඉස්සර ඔක්කොමටම නිදහස් අධ්‍යාපනයෙන් ලංකාවේ ඉන්න. මොකද ජනතාව තමයි බදු ගෙවන්නේ. බදු වලින් තමයි අපි අධ්‍යාපනයට ගෙවන්නේ. ඉතින් දැන් පිට යනවා නම් මොකද්ද කරන්න එක දැන්ට අදහස් සාකච්ඡා කරගෙන යන්න අපි මොකද්ද කරන්න කියලා. එකක් බලන්නේ අලුත් විශ්වවිද්‍යාල සංඛ්‍යාව විගහට වැඩි කරන්න. විශේෂයෙන්ම ටෙක්නොලොජිකල් යුනිසි තාක්ෂණ විශ්වවිද්‍යාල. ඒකට කට්ටියක් ඉඳී කට්ටියක් යයි. අලාහෙම කරන්න යන්නේ. මේක ලොකු ප්‍රශ්නයක්. අපිට සංඛ්‍යාව වැඩි කරත් එක ප්‍රශ්නයක් තියෙන්නේ නිදහස් අධ්‍යාපනය ලැබනවා නම් අයිතියක් තියෙනවද රටින් පිට වෙලා. 2021 ආර්ට් ස්ට්‍රීම් එකේ ආයිලන් සෙකන්ඩ්. ඒකට මට ලෝ යන්න පුළුවන් වුණත් මම චූටි කාලේ ඉඳන් අදහස ආසාව තිබ්බේ ෆැෂන් ඩිසයින් කෙනෙක් වෙන්න. ඉතින් මම මොරටෝ විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ තියෙන ෆැෂන් ඩිසයින් ඩිග්‍රී එක තමයි දැන් කරන්නේ. අර මම කැමති පැත්තට මං ගියත් මම ලංකාවේ රැඳිලා දෙයක් ලංකාවට කරන්න ෆැෂන් ඩිසයිනර් කෙනෙක් විදියට ජොබ් රෝල් එකක් ලංකාවේ මම දකින්නේ. එතනදී ලංකාවේ රැඳෙන්නේ නැතුව යන්න එක බුද්ධිගලණයට හේතුවක් කියලා මං හිතනවා. එහෙම ඒ ඇපරල් ඉන්ඩස්ට්‍රි එකේ තියෙන ප්‍රශ්නේ. ෆැෂන් ඩිසයිනින් වලට අනාගතයක් තියෙනවා. මේ දැන් අපි ඇඟලුම් කර්මාන්තේ අපි තව දුරට ගෙනියනවා නම් අපේ ෆැෂන් තියෙන්න ඕනේ. ඉතින් මං ඒ අය එක්ක කතා කරන්න ඉන්නේ දැන් ෆැෂන් ඩිසයිනින් වැඩි කරලා හොඳ ෆැෂන් ෂෝ එකකුත් මෙහෙ ඇති කරන්න. විශේෂයෙන්ම අපි එන සංචාරක ප්‍රමාණය වැඩි කරනවා නම් මොකක් හරි අපි ඒගොල්ලට ගෙනියන්න ටී-ෂර්ට් එකක් හරි මොකක් හරි ලංකාවේ එහෙම හදලා ඔය ස්විමින් මේවා ඔක්කොම හදන්න පුළුවන් නේ. ෂෝට්ස් එහෙම නැත්තම් සරම හදන්න පුළුවන් යන විදියට. කොහොමත් අපි අපිට ලංකාවේ අපි ඇපරල් එක ආවේ තැනේ ඉඳන් දැන් ෆැෂන් ඩිසයින් වලට අපිට යන්න තියෙනවා. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.